අයිබෝවන් ශ්‍රී හුම් දිනාට අපි අදත් එකතු වෙලා තියෙන්නේ සජීවී පන්ති කාමරයේ පටිගත කරන ලද පාඩමක් සමගින්. ඉතින් මෙම වීඩියෝ එකේ ප්‍රමාණාත්මය උදා කර ගැනීම සඳහා අපි ගැටලු හදන්න දීලා තියෙන වේලාව මේ වීඩියෝ එකෙන් අයින් කරලා තිනවා. ඉතින් ඒ නිසා අපේ දරුවන්ට පුළුවන් ගැටලුවක් හදන්න දුන්නාම මේ වීඩියෝ එක තාවකාලිකව නවත්තලා එහෙම නැත්නම් පෝස්ට් කරලා එම ගැටලුව විසඳලා නැවතත් මේ වීඩියෝ එක බලලා ඔගොල්ලෝ විසඳපු ගැටලුව හරියට විසඳලා තිනවද නැද්ද කියන එක බලාගන්න. හොඳයි. අපි අද පාඩමත් සමග සම්බන්ධ වෙමු. අද අපි කතා කරන්න යන්නේ න්‍යාස කියන පාඩම ගැන. දැන් න්‍යාසයක් කියනක ඔගොල්ලෝ මීට කලින් අහලා නැහැ නේ මේ න්‍යාස ඉගෙන ගන්න පළවෙනි වතාව. අපි බලමු මොකද්ද මේ න්‍යාසයක් කියන්නේ සහ කොහොමද මේක ලියන්නේ කියලා. දැන් අපි නිගමනය හිතමුකෝ මේ පන්ති කියන ළමයි දෙන්නේ A සහ B. හරිද? ඒගොල්ලෝ විෂයන් තුනකට ගත්ත ලකුණු. අපි නිකන් හිතමුකෝ ගණිතයයි විද්‍යාවයි සිංහලයි. ගත්ත ලකුණු මෙන්න මෙහෙම දීලා දිනවා කියලා හිතමුකෝ. කොහොම තියෙනවා? හරිද? දැන් අපිට ඕක න්‍යාසයක ලියලා පෙන්නන්න පුළුවන්. අපිට ওই ටික මොකද කරන්න පුළුවන් දරුවනේ? න්‍යාසයක ලියලා පෙන්නන්න පුළුවන්. ඒ ලියද්දි ලියන්නේ මෙන්න මෙහෙමයි. අපි න්‍යාසයක් සාමාන්‍යයෙන් ලියන දරුවනේ වරහණක් ඇතුළේ මෙහෙම. ලියලා මේ ඉලක්කම් මේ තියෙන පිළිවෙලටම මේ අපි මෙවට කරන පේලි කියලා. ওই පේලි ටික කොහොම ලියන්න පුළුවන්? න්‍යාසයක් ලියද්දි අපි සංඛ්‍යාත්මක ප්‍රමාදාන්නේ නැහැ. අපි පරතරයක් කියලා ලියමු. පහලින් එක්කෙනා ඔන්නෝම ලියනවා. අපිට මේක මෙහෙම ලියන්නත් පුළුවන්. ওই තියෙන විදිහටම මේ පේල් ටික මෙයාගේ පීර පේල් ටිකටම ආවා තීර ටික මෙයාගේ තීර වලටම ආවා හරිද ඊගාවට ඔබ තනියම ගොඩ තව ක්‍රමයක් තියෙනවා සාමාන්‍යයෙන් මෙහෙම ලියන්න ඕගලන්ට එන්නේ නැහැ ඒක ලියන්න දීලා එන්නේ මම මේ ලියන විදි කියලා දෙන්න ඕගලන්ට මේක ලියන්න පුළුවන් මේ විදිහට දැන් මෙයාගේ මේ තියෙන තීරනේ මට ඒක මෙයාගේ පේල් ටිකට මෙහෙම ලියන්නත් පුළුවන් ඒක පොඩ්ඩක් මේක මෙහෙම කැඳ ගන්න වෙනවා ඒ කියන්නේ 72යි 43යි 58යි 53යි 69යි 70. කොහොම ලියන්න පුළුවන්? දැන් බලන්න මේ ලියපු විදියට මේ තියෙන්නේ AB මේ පැත්තේ ඉන්නේ විෂයයි. හරිද? මේ ඉන්නේ AB නම් දෙක මේ තියෙන්නේ විෂයන් ටිකනේ ඒ වගේ මේ ආපු විදියට. මෙහෙම ලියුවාම ඕකෙදි කොහොමද? AB එන්නේ මෙතෙන්ට. AB එන්නේ මෙතෙන්ට විෂයන් එන්නේ මෙතෙන්ට නේ? පැත්ත මාර්ග රැච්චලා වෙන්නේ ඔය විදිහට දෙපැත්ත මාරු කරලම ලියන්න පුළුවන්. ඕකේ උගලන්නේ ඉගෙන ගන්න කිලි මූලික කාර්යය මේක ලියන හැටි ඔයගොල්ලෝ මානකොට අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. න්‍යාසයක් ලියද්දි වර්ණන් තුන ලියන්න ඕනේ කියන එක මතක තියාගන්න සහ මේවට ක්‍රමාදාන්නේ නැතුව ක්‍රමායොදන්නේ නැතුව ලියන්න ඕනේ කියන එක මතක තියාගන්න. එකම වගුවේ තිබ්බ තොරතුරු ටික මම මේ ක්‍රම දෙකකට ලිව්වේ. මේ වගුවේ තිබ්බ තොරතුරු ටික මම ක්‍රම දෙකකට තමයි මේ ලියලා දැක්වේ. බලන්න තේරුණනේ ටික දීපු ක්‍රම දෙක. එකක් තිබ්බ විදිහටම ලිව්වා. එකක් තිබ්බ විදිහටම ලිව්වා නේද? එතනදී පේලි වලට ආව ළමයිගේ නම් තීර වලට ආව විෂයයි. ඊගාව ආකාරයේදී මම ඔක පොඩක් මාරු කරා. තීර වලට ගත්ත විෂයයන් sorry පේලි වලට ගත්ත විෂයයන් තීර වලට ගත්ත ළමයිගේ නම්. ඔය විදිහට අපිට ඔක දෙපැත්ත මාරු කරලා ලියන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඔය ඔක තමයි සාමාන්‍ය න්‍යාසයක් ලියන විදිය. ඔගලන්ට එහෙම ඔහොම එන්නේ නැහැ වගුවක් දීලා මේ න්‍යාසය ලියන්න. ඒ වගේ ප්‍රශ්න එන්නේ නැහැ. බය වෙන්න එපා. ඊට වඩා ටිකක් එහාට ගිය ටිකක් ලොකු ප්‍රශ්න දෙන්නේ. ඒගොල්ලෝ න්‍යාසය දීලා අපෙන් ප්‍රශ්න අහන එක තමයි ගොඩක් තියෙන්නේ. හරි. ලියාගන්න මෙහෙම. න්‍යාසයක් ඉවීමේදී වරහණක් තුල ලිවිය යුතු අතර වරහණක් තුල ලිවිය යුතුය රුලකැල ඇටින් ලියන්න පහත දැක්වෙන්නේ
ළමුන් දෙදෙනෙකු විෂයන් තුනකට ලබාගත් ලකුණු පිළිබඳ තොරතුරුය පහත දැක්වෙන්නේ ළමුන් දෙදෙනෙකු විෂයන් තුනකට ලබාගත් ලකුණු පිළිබඳ තොරතුරුය හරි මේ වගු වැඳ ගන්න බලන්න මේ වගු වැඳ ගන්න වගුව පමණයි කියන්නේ හරි ඊට පස්සේ මම මෙන්න මේ පොඩි අනිදිම දෙන්න මේක ලියාගෙන ඉන්න මෙහෙම ලියන්න ඉහත වගුවේ ඇති ළමයින්ගේ නම් पेली वल दैक्विन सेत लमुंगे नम पेली वल दैक्विन सेत विषयान तीर वल दैक्विन सेत पहत दी अति आकारेत न्यासेकिन देखिए है किय पहत दी अति आकारेत न्यासेकिन देखिए है किय न्यासेकिन देखिए है किय මෙන්න මේ න්‍යාස ලියා ගන්න හරි නෙමෙයි පේලි වලට ළමයිගේ නම තීර වලට ආවේ ලකුණු මේ න්‍යාසෙ විතරයි ඈ මේ න්‍යාසෙ විතරයි පහල එක්කන ලියන්න එපා ඊගාවට අපි ඔගේ අනිත් පැත්ත මාරු කරලා ලියන්න යන්නේ ආ ලියා ගන්න මෙහෙම එම වගුවේ ඇති තොරතුරුම පේලි වලට විෂයනුත් තීර වලට නමුත් යෙදෙන පරිදි තීර වලට නමුත් යෙදෙන පරිදි පහත ආකාරයට ලිවිය හැකිය හරි මේ ලියාගන්න හොඳයි දැන් ඔයගොල්ලෝ දැක්කා එකම වගුව ක්‍රම දෙකකට ලිව්වා නේද එකම වගුව ක්‍රම දෙකකට ලිව්වා හරි දැන් ඔබ තමයි න්‍යාසයක් අපි සාමාන්‍යයෙන් ලියන්නේ හරිද ඒ වගේම මතක තියාගන්න සාමාන්‍ය න්‍යාසයක් කියනකොට දරුවෝ අපි ඒක මොන හරි ඉංග්‍රීසි කැපිටල් අකුරකට සමාන කරලා ලියන සිද්ධකුත් තියෙනවා හරි ඉස්සරහට උගලට හම්බෙන න්‍යාසවලදී මෙයාව ඉංග්‍රීසි කැපිටල් අකුරකට සමාන කරලා තියෙයොම ඒවට බය වෙන්න එපා සාමාන්‍යික පෙර කුලකයක් නම් කරන්නේ ඒ විදිහට මෙයාවත් උගල නම් කරන්නේ හරිද හරි යටින් යන මෙහෙම සාමාන්‍යයෙන් න්‍යාසයක් ලිවීමේදී
නියාසයක් ඉදීමේදී ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරකට සමාන කර ලියනු ලැබේ. ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරකට සමාන කර ලියනු ලැබේ. අපි කැපිටල් අකුරු දෙකක් දාලා බලමු. මම දැන් දැන් මේකයි ඉස්සර දාන්න තිබුණේ ඈ. තොර ඔකුළු බලන්න නැහැ කියලා එහෙම සාමාන්‍යයෙන් අපි කියන්නේ ওই විදිහට තමයි. හරිනේ? හරි. දාලා බලන්න ඉංග්‍රීසි අකුරු දෙකක්. හොඳයි. දැන් අපේ දරුවෝ දන්නවා න්‍යාසයක් කියන්නේ මොකක්ද කියලා. න්‍යාසයක් කියන්නේ මොකක්ද කියලා. හරිනේ? ඊගාට මම කතා කරන්න යන්නේ න්‍යාසයක තවත් වැදගත් එකක් ගැන. ඒ තමයි දරුවෝගේ න්‍යාසයක ඝණය ගැන කතා කරන්න යන්නේ. ඊයාගත මාතෘකාව න්‍යාසයක ඝණය. න්‍යාසයක ඝණය. හරි. ඔකත් අමාරුනේ ඔකට බය වෙන්න එපා. දැන් නිකන් හිතන්නකෝ මෙන්න මෙහෙම න්‍යාසයක් තිබ්බයි කියලා. හරි. ඔහොම න්‍යාසයක් තියෙනවා. ගණේ හොයන්න ඕගොල්ලෝ කරන්නේ පේලි ගන්න හොයලා තීරණය. එහි පේලි ගණනේ තීර ගණනේ ගුණිතයයි. හරි. මේක ලියාගෙන මෙහෙම ලියාගන්න. මේගොල්ලන්ගේ ගණේ ලියද්දි ඔච්චර වීලි ඉන්න ඕනේ නැහැ. මට මෙන්න මෙතනින් හරියට දැම්ම නම් හරි. හැබැයි කවුරු හරි දරුවේ කිතනවා නම් ඒක ලියද්දි වරදී කියලා එයා පැත්තක පේලි කීයද තීර කීයද කියලා ලියන් විදියට ප්‍රශ්නයක් නේද? පැහැදිලිද මම කියන්නේ? එකපාරම මෙහෙ ලියන්නේ නැති වරදී කියලා හිතනවා නම් එයා පේලි කීයද තීර කීයද කියලා වෙනම ලියාගෙන හිටියොත් හොඳයි. පැහැදිලිද? හරි. පටන් ගන්න බලමු. හරි අපි බලමු. මෙයා කියන්නේ පේලි 3යි තීර 2යි නේද? තුන් වාරයක් දෙක. පේලි 3යි තීර 2යි. හරිනේ? ඊගාව එක්කෙනා කියන්නේ පේලි 2යි තීර 2යි. පේලි 2යි තීර 2යි. දෙවාරයක් දෙක. හරි. මට මෙන්න මේ දෙන්න එකක් ගන්න කියලා දෙන්න ඕනලු. මයිට මැදි නිසා ඉදර ලිවෙ නැත්තේ. මෙන්න මේ ගණන් දෙකක් ඉක්මනට හදලා දෙන්න මට. ඔගෙත් ගණේ ලියලා දෙන්න. හොඳයි බලමු මෙහෙමයි එන්නේ. මෙයාගේ පේලි 1යි තීර 3යි. එතකොට එක් වාරයක් 3 කියලා එනවා. මෙයාගේ පේලි 2යි
तीर एकाई दिवार एक विशेष नाम टीका विशेष न्यास न्यास टीका न्यास वर्ग की न्यास वर्ग किहिपयकट बेदिय हैक न्यास वर्ग किहिपयकट बेदिय हैक हरे एक यात्री पाले भी नहीं किया था मायदा दुगनी पेरी न्यास या गनाम के एक पेरी न्यास न्यास वाले की पैर्ती ना किया तू एक ये पाले भी नहीं किया पेरी न्यास मेरे को ना पेरी न्यास के लिए क्या नहीं तू मैंने मेका ही मैं नामे में दिनों के पेरु में पुत्र मैं न्यास वाले दिए ने पेरी एका මේ බලන්න මේ ගණේ ලියුවොත් එන්නේ එක් වාරයක් දෙක නෙමෙයි පේලි ගණනේ එක හරි මේ බලන්න මෙයා මෙයාගේ ගණේ එක් වාරයක් තුන පේලි එකයි නේ ආ ඔය වගේ එක පේලියක් තියෙන න්‍යාස අපි හඳුන්වනවා මොන න්‍යාස කියලාද පේලි න්‍යාස කියලා නමේම තියෙන එක පේලියයි නම් පේලි න්‍යාසයි හරි කියන්නේ ඒක ඇත්තේ මෙන්න මෙම අංක එක පේලි න්‍යාස කියලා ලියාගන්න ලියාගෙන ඒක ඇත්තේ කියන්නේ මෙහිම एक पेलिया पमनक अतिन्यास एक पेलिया पमनक अतिन्यास एक पेलिया पमनक अतिन्यास पेली न्यास वे पेली न्यास वे उदाहरण के लिए मैं देने लिया गन उदाहरण के लिए लिया पोड़ी कारण मटक दिया अर्थ महान उपदेवल दी पेली आस දෙවෙනියට මම කතා කරන්න යන්නේ පුතේ තීර න්‍යාස දැන් පේලි න්‍යාස කියන්නේ එක පේලියක් නම ඕගොල්ලෝ දන්නවා තීර න්‍යාස කියන්නේ මොනවද ඔව් තීර න්‍යාස කියලා කියන්නේ එක තීරයක් පමණක් තියෙනවා මේ එයාගේ තීර ගන්න එකයි මෙතෙන් දෙකිනුවේ ඔය වගේ න්‍යාස තමයි අපි මොන න්‍යාස කියලා කියන්නේ දරුවනේ තීර න්‍යාස කියලා කියන්නේ මෙයාගේ අපිට කියන්න පුළුවන් තුන් වාරයක් එකනේ උන්න වගේව තමයි තීර න්‍යාස කියන්නේ හරි එතන ලියාගෙන මෙහෙම අංග දෙක තීර න්‍යාස කියලා ලියාගෙන ඒක ඇත්තේ කියන්නේ මෙන්න මෙහෙම එක් තීරයක් පමණක් ඇති න්‍යාස තීර න්‍යාස වේ එක් තීරයක් පමණක් ඇති න්‍යාස තීර න්‍යාස වේ उदाहरण दिया गया इगाड अंक तुन सम चतुराष्ट्र न्यास समय चतुराष्ट्र न्यास
ඔය නම වැටෙන්න හේතුව තමයි මේ න්‍යාසවල පුතේ පේලි ගානයි තීර ගානයි සමානයි. දැන් බලන්නකො මෙයාගේ මේ මෙයාගේ පුතේ පේලි දෙකයි තීරක් දෙකයි ඔය. දැක්කද? පේලි දෙකයි තීරක් දෙකයි. දැන් බලන්නකො මෙන්න මෙයා प्रधान ඔය මම වෙන පාඩකින් රවුම් කරලා තියෙන්නේ මේ ප්‍රධාන විකර්ණය. ඔක මේ පැත්තේ ඉන්නේ නැහැ. දැන් මෙයාගේ ප්‍රධාන විකර්ණය වෙන්නේ මෙන්න මේගොල්ලෝ. ඔය පැත්තේ විතර අනිත් ගුණා. මෙන්න මෙයාට අපි කියනවා මේ ප්‍රධාන විකර්ණය කියලා කියනවා. හරිද? ප්‍රධාන විකර්ණය කියලා කියනවා. මතක තියාගන්න මේ ප්‍රධාන විකර්ණය එන්න පුළුවන් මොන න්‍යාස වලට විතරද? සම චතුරාෂ්ට්‍ර න්‍යාස වලට විතරයි. එහෙම නැතු වෙන්න බෑ. හරිද? අනිත් ඒවාට එන්න බෑ. සම චතුරාෂ්ට්‍ර න්‍යාස වලට මෙන්න මේ පැත්තේ. ඔය පැත්තේ විතර එන්න පුළුවන්. මේ පැත්තෙන්න බෑ. පැහැදිලිද? මේ පැත්තෙන් එක්කෙනා අපි හඳුන්වනවා දරුවනේ ප්‍රධාන විකර්ණය කියලා. පැහැදිලිද? හරි. මේව ලියාගමු. සම චතුරාක්ෂ sorry. පේලි ගණන හා තීර ගණන සමාන වූ න්‍යාස पेली गणन हा तीर गणन समान ऊ न्यास सम चतुराष्ट्र न्यास लेस हंदुन्वाई सम चतुराष्ट्र न्यास लेस हंदुन्वाई සම චතුරාෂ්ට්‍ර න්‍යාස වලට පමණක් සම චතුරාෂ්ට්‍ර න්‍යාස වලට පමණක් සම චතුරාෂ්ට්‍ර න්‍යාස වලට පමණක් ප්‍රධාන විකර්ණයක් තිබිය හැකි අතර සමචතුරාස්ත්‍රණ්‍යාස වල පමණ ප්‍රධාන විකර්ණයක් තිබිය හැකි අතර එය රවුම් කර දක්වා ඇත ्रष्ट्रिया හරි අපි ඒ කියන්නේ මුලින්ම කතා කරන්න යන පුතේ ඒකක න්‍යාස කියලා එක්කෙනෙක් ඒකක න්‍යාස රෝම ඉලක්කම් මේක කියලා ධර්ම මම ලිව්වේ එකයි චූට්ටක් බලන් ඉන්න මම මොකද්ද ඒක වෙන්නේ කියලා ඒකත් උඩට කියලා දෙන්නා ඒක ඕගලන්ට තේරෙයි ඇයි මේක සමජත්‍රස් න්‍යාස වලින් විතරක් එන්න පුළුවන් කියන එක අපිට න්‍යාසයක් ආව පුතේ මෙහෙම දැන් හොඳට බලන්න මේ න්‍යාසයේ මේක මුලින්ම සමජත්‍රස් න්‍යාසයක් හරිනේ හරිද මගේ ප්‍රධාන විකර්ණයේ රවුමුණු තෝරන්න පේනවා ඒකේ ප්‍රධාන විකර්ණයේ දින ඔක්කොම අවයව එකයි අනිත් ඒවා ඔක්කොම බිඳුවයිනේ නේද මේක ගණ්‍යයක් මට උනන් දාන්න මම දෙවරක් දෙක කියන්නේ හරියා දැන් බලන්න ප්‍රධාන විකර්ණයේ ඔක්කොම එකයි අනිත් ඒවා ඔක්කොම බිඳුවයිනේ
අපි තව එකක් ලියමු ගණයේ වෙන්නේ 3 වාරයක් 3 හරිද ඔන්න බලන්න මම මේකේ ප්‍රධාන විකාරේ රවුම් කරනවා ඈ දැන් බලන්න මේකේ ප්‍රධාන විකාරේ දිගේ ඔක්කොම එකයි අනිත් ඒවා ඔක්කොම බිඳුවයි නේද හා ඔය වගේ න්‍යාස වලට තමයි අපි මොන න්‍යාස කියලා කියන්නේද ඒකක න්‍යාස කියලා කියන්නේ දැන් ඕගොල්ලන්ට පේනවා ඒකක න්‍යාසයක් එන්න නම් විකර්ණයක් එන්න ඕනේ විකර්ණයක් එන්න නම් ඒක අනිවාර්යයෙන්ම මොන න්‍යාසයක් වෙන්න ඕනද සමිතතුරුෂ න්‍යාසයක් වෙන්න ඕනේ කියන්නේ මේගොල්ලෝ එන්න පුළුවන් මොන න්‍යාස වලින් විතරද සමිතතුරුෂ න්‍යාස වලින් විතරයි සහ මතක තියාගන්න අනිවාර්යයෙන්ම විකර්ණේ ඔක්කොම එක වෙන්න ඕනේ කර්මිටර මේ කෙනෙක් බිඳු වුණොත් ඒකක න්‍යාසයක් හදිර ගන්න බෑ ඒකත් හොඳට මතක තියාගන්න විකර්ණේ දිගේ ඔක්කොම එක වෙන්න ඕනේ අනිත් අවයව ඔක්කොම මොන වෙන්න ඕනද බිඳු වෙන්න ඕනේ ඒවට අපි කියනවා මොන න්‍යාස කියලාද ඒකක න්‍යාස කියලා හරි අපි අන්තිමට සමිතතුරුෂ න්‍යාස කියලා ලියාගෙන අපි ඉවර කරානේ එතනින් මෙන්න මෙහෙම ඕගොල්ලෝ පොඩි දෙයක් ලියන්න හරිද සමචතුරාෂ්ට්‍ර න්‍යාස වලින් සමචතුරාෂ්ට්‍ර න්‍යාස වලින් නිර්මාණය වන තවත් න්‍යාස වර්ග දෙකකි තවත් න්‍යාස වර්ග දෙකකි එන රෝගිලක්කම් එක කියලා දාලා ලියන්න ඒකක න්‍යාස ඒකක න්‍යාස හරි මෙහෙම ලියෙන්නේ කියද්දී प्रधान विकारने दिगे सैम इलाकमाक्म एक ऊद प्रधान विकारने दिगे सैम इलाकमाक्म एक ऊद අනිත් ඉලක්කම් බිඳුව ඌද න්‍යාස අනිත් ඉලක්කම් බිඳුව ඌද න්‍යාස බිඳුව ඌ න්‍යාස ඒකක න්‍යාස වේ ඒකක න්‍යාස වේ නිල වෙනවා හරිනේ ප්‍රධාන විකර්ණයේ දිග එක වෙන්න ඕන අනිත් ඒවා බිඳුව වෙන්න ඕනේ ඈ හරි ලියලා බලන්න හොඳයි ඔය කතා කරේ ඒකක න්‍යාස ගැන ඊගාට අපි කතා කරන්න යන්නේ ක්‍රෝමිලක්කම් දෙකෙන් කතා කරන්න යන්නේ සමමිති න්‍යාස එකක් පොඩ බලන් ඉන්න කොහොමද වෙන්නේ කියලා සමමිති න්‍යාස ඒ කියන්නේ මෙන්න මෙහෙමයි සමමිති න්‍යාසයක් කියලා කියන්නේ දැන් හිතන්නක මම න්‍යාසයක් කියනවා මෙහෙම හරිද මම මෙයාගේ ප්‍රධාන විකාරේ රවුතලයි කියලා හිතන්නක සමමිති න්‍යාස කියලා කියන පුතේ ප්‍රධාන විකර්ණයෙන් දෙපසා වේව සමමිතිකන. දැන් බලන්න මේකේ සමමිතිකයි නෙමේ. තුනේ ඉලක්කමක් තියෙන්නේ තුනේ ඉලක්කමක් තියෙන්නේ. එක වගේ නේ සමමිතිකයි. අන්න ඒ වගේ වැඩ අපි සමමිති න්‍යාස කියලා කියනවා. තව උදාහරණයක් බලන්න මේ. මෙතන මේ ඉලක්කම ඉන්න බෑ. මේ මොන සම්මිතික වෙන්නේ. මේක ගණේ වෙන්නේ 3 වාරයක් 3 නේ. නේද? හරි. දැන් ඔන්න මම ඔබේ ප්‍රධාන විකාරණය ඇඳ කියන්න ගොවෙන්න. දැන් බලන්න දෙපැත්තේ මේ 153 153 සම්මිතිකයි නේද? ඔය වගේ ප්‍රධාන විකර්ණයෙන් දෙපස එක ඉලක්කම් පිහිටනවා නම් අපි ඒවට කියනවා මුතේ මොන න්‍යාස කියලාද සමමිති න්‍යාස කියලා කියනවා මොකද කියන්නේ සමමිති න්‍යාස කියලා කියනවා පැහැදිලිද හරි
ලියන්න මෙහෙම ප්‍රධාන ලෝම ඉලක්කම් දෙක සමමිති න්‍යාස කියලා ලියා ගන්නකො සමමිති න්‍යාස एक अर्थ लिया नहीं मैं प्रधान विकार ने देवासे ऐसी अवयव प्रधान विकार ने देवासे ऐसी अवयव समान नाम प्रधान विकार ने देवासे ऐसी अवयव समान नाम एवा एवा सममिति न्यास ले सहंदुनवाई ඒවා සමමිති න්‍යාස ලෙස හඳුන්වයි හරි මේ උදාහරණ ටික ලියාගන්න හරි ඔය අපි කතා කළේ න්‍යාස වල ඉතාමත් මූලිකම අවස්ථා ටික න්‍යාසයක් කියන්නේ කොහොමද එහි ඝණය කියන්නේ කොහොමද ඒ වගේමයි ඒ ඝණයට අනුව පේලි ඝන සහ තීර ඝනට අනුව එක් එක් න්‍යාස වර්ග වෙන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි අද කතා කළේ අපි අද ওই කතා කලේ න්‍යාස සම්බන්ධ මූලික කරුණු ටික ඉතින් න්‍යාස එකතු කරන්නේ කොහොමද අඩු කරන්නේ කොහොමද ඒ වගේමයි න්‍යාස ගුණ කරන්නේ කොහොමද කියන එක ගැන අපි කතා කරනවා ඉතින් වීඩියෝ වලදී ඉතින් තාමත් ඔයගොල්ලෝ අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඒක subscribe කරලා තියාගන්න එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ වීඩියෝ එකක් ආපුවම ඒක නරඹන්න එහෙනම් ඉක්මනින්ම ගොහම වෙන්න එතෙක් ඔබට අයිබෝන්